ලංකාවේ ලොකු ලුණු බීජ නිෂ්පාදනයේ ඉහළ නැංවීම සඳහා කොරියන් තාක්ෂණික ක්‍රියාකාරකම් හඳුන්වා දීම. ලොකු ලුණු බීජ නිෂ්පාදන ගම්මාන පිහිටුවීම. ඉලක්කගත ප්‍රදේශවල ලොකු ලුණු බීජ නිෂ්පාදනයේ ඉහළ නැංවීම. ශ්‍රී ලාංකීය ගොවි ජනතාව ලොකු ලුණු බීජ නිෂ්පාදනයෙන් ස්වයං පෝෂිත කිරීම. ලොකු ලුණු බීජ නිෂ්පාදනයට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය. ශ්‍රී ලංකාව හා කොරියාව අතර ඇති වසර 40කටත් එහා ගිය රාජ්‍යතාන්ත්‍රික පැරණි මිතුදමක්. එම මිතුදම තවදුරටත් තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යාංශය හා කොරියාවේ ග්‍රාමීය සංවර්ධන පරිපාලන ආයතනය RDA අතර ඇති වූ අවබෝධතා ගිවිසුම යටතේ කොපියා ශ්‍රී ලංකා මධ්‍යස්ථානය වර්ෂ 2011 දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උද්‍යාන භෝග පරීක්ෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේදී ආරම්භ වුණා. එතෙන් සිට මේ දක්වා කොපියා ශ්‍රී ලංකා මධ්‍යස්ථානයේ මගින් කෘෂිකර්ම අංශයේහි ව්‍යාපති සඳහා මූල්‍ය ආධාර සහ තාක්ෂණික ආධාර සපයා තිබෙනවා. අයුබෝවන් කොපියා ඩිරෙක්ටර්. So, we කොපියා සෙන්ටර에서는 2011년도에 농업청하고 MOU를 맺어가지고 스리랑카의 농업 발전을 위해서 협력 연구를 해오고 있습니다. 지금까지 그 실적으로 보면은 쌀 그 고품질 생산을 위해서 라장가나에서 이제 그 시범 마을을 만들어 놓았고 또 녹두에서는 우수 녹두 품종을 개발한 바가 있습니다. 현재는 다섯 가지 작물에 대해서 연구를 하고 있는데요. 특히 양파 그 종자 생산을 하는 모델 마을을 만들고 또 버섯 그 모델 팜을 만들었습니다. 또 새로 지금 하고 있는 게 이제 콩하고 감귤이 있는데 콩에서는 생산비 절감을 위해서 기계화 재배 기술을 개발을 하고 있습니다. 특히 그 희도감에서 연구를 하고 있습니다. 그리고 이 감귤은 한국에 있는 우수 품종을 들여와가지고 우리 그 반다렐라 같은 지역에서 우수 계통을 선발하는 그 연구를 같이 하고 있습니다. 또한 그 고추의 일대 잡종 종자를 생산하기 위해서 고뚜말레에다가 농가에서 연구를 지금 하고 있습니다. 금 후에는 토마토나 이 벨페이퍼 같은 그 시설원의 작물을 개발을 해서 기술 개발을 해서 보급할 계획이 있습니다. 네, 감사합니다. එම ව්‍යාපෘතිවලින් එක් ව්‍යාපෘතියක් වන්නේ ලොකු ලුණු බීජ නිෂ්පාදනයේ ඉහළ නැංවීම සඳහා ආරම්භ කළ ලොකු ලුණු බීජ නිෂ්පාදන ආදර්ශ ගම්මාන වැඩසටහනයි. මේ යටතේ ගලෙන් බිඳුනු වැව, හම්බන්තොට, මන්නාරම, බුල්නෑව යන ප්‍රදේශවල ලොකු ලුණු බීජ නිෂ්පාදන වැඩසටහන් ආරම්භ කළේ හෙක්ටයාර 4ක් සඳහා ගොවි පවුල් 127ක් තෝරා ගනිමින් මහයිලුප්පල්ලම ක්ෂේත්‍ර භෝග පරීක්ෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ ඍජු අධීක්ෂණිය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙමින් 2015 16 17 කියන වර්ෂ තුන පාදක කරගෙන ආදර්ශ ගම්මාන ව්‍යාපෘතියක් විදිහට ලොකු ලුණු බීජ නිෂ්පාදන ගම්මානක අපි පිහිටෙව්වා. කොරියන් තාක්ෂණය පාවිච්චි කරුවා. දෙපාර්තමේන්තුව අපි අපේ තාක්ෂණය පාවිච්චි කරන අලුත් පරීක්ෂණ කරුවා. ඒ පරීක්ෂණයෙන් ගත්ත ප්‍රතිඵල අපි මේ ගම්වලට පාවිච්චියට ගත්තා. මේ විදිහට කරලා අපි බීජ නිෂ්පාදන කටයුතුවලදී ලොකු ප්‍රගතියක් ලබා ගන්න පුළුවන් වුණා. අපේ දෙපාර්තමේන්තුව ලුණු වගා කිරීම යටතේ අපි කියනවා හෙක්ටයාරයකට ලැබෙන බීජ අස්වැන්න කිලෝ 750 කියලා. නමුත් මේ අපේ වැඩසටහන යටතේ කිලෝ 1470ක් යනකම් උපරිම අස්වැන්නකට යන්න සමත් වෙලා තියෙනවා. ඒක තමයි අපේ ව්‍යාපෘතිය සාර්ථකත්වය. කොරියානු තාක්ෂණය යටතේ අපි හඳුන්වලා දුන්න බීජ ගබඩා 4 තුල ලංකාවේ නිෂ්පාදනය කළ යුතු ගුණාත්මක ලුණු බීජ වලින් 30%ක් නිෂ්පාදනය කරන්න. ගලෙන් බිඳුනු වැව සහ බුල්නෑව ගම්මානවල පිහිටුවා ඇති ලොකු ලුණු බීජ නිෂ්පාදන වැඩසටහන ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක වන ආකාර දැක බලා ගන්න මෙහිකත දිනුවෝ අපට අවස්ථාව ලැබුණා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග එකතු වෙමින්
කොරියන් කෘෂි විශේෂඥයන් විසින් ලබා දෙන දැනුම සහ තාක්ෂණික ක්‍රියාකාරකම් එම ප්‍රතිලාභී ගොවීන් විසින් ඉතාමත් සාර්ථකව තමන්ගේ ක්ෂේත්‍රයේ දියත් කරලා තියෙනවා අපට පෙනුණා. විශේෂයෙන්ම මෙම ලොකුලූණු බීජ නිෂ්පාදන වැඩසටහන ආරම්භ කරලා තිබුණේ පොලිතීන් ගෘහ තුල වූ වගායකකයක් ලෙසයි. මෙම වැසි ආවරණ ගෘහ ඉතා පහසුවෙන් ඇකිලිය හැකි ආකාරයෙන් නිමවා තිබෙනවා. ඒ වගේම මේ වැසි ආවරණ දිගු කාලයක් පවත්වා ගන්නේ අපූරු ක්‍රමයකට. ඊ පිගරිම් හවුස්රේ현재 이렇게 써 있는 상태에서 계속 사용하게 되면은 한 3년밖에 사용을 못 합니다. 그래서 적어도 3년 이상, 그래서 6년까지 사용할 수 있도록 그 최종재배 3개월만 비닐 세우고 최종재배가 끝나면은 비닐을 걷어 말아놨다가 다음에 또 최종재배할 때 쓰도록 해서 사용 기간을 적어도 3년에서 6년으로 이렇게 사용 기간을 늘리려고 하는 그런 작업이 되겠습니다. 그래서 그 한쪽에 있는 이렇게 크립 펴 있는 것을 크립을 빼고 그 다음에 비닐을 같이 ලොකුලුණු වගාවේ වැසි ආවරණ ගෘහ නිසා තම බෝගාස්වනු සම්ප්‍රදායික ක්‍රමයට වගා කරනවට වඩා ඉතා ඉහළ ගිය බවත් ඉහළ ආදායමක් උපයාගත හැකි වූ බවත් ව්‍යාපෘති ප්‍රතිලාභීන් පැවසුවා. අපි මුලින් බීජ නිෂ්පාදනය සඳහා යන අවස්ථාවේදී අර වර්ෂාව නිසා ඇතිව හානි නිසා මේ බීජ ශ්‍රිතාම සුළු ප්‍රමාණයක් තමයි ගොවියන්ට ලබා ගැනීමට හැකි වුණේ. නමුත් මෙම වැතියාවරණ සමග ඒ අස්වැන්න ඉහළ නංවා ගැනීමට ගොවියන්ට හැකි වුණා. ඒ වගේම තමයි මේ පොළොව සකස් කර ගැනීමේදී පවා එතුමාලා අපිට උපදෙස් දුන්නා. ඒ පොළොව අපි බුරුල් තත්ත්වයට ගැනීම සඳහා අවශ්‍ය දාන්න වන අවශ්‍ය උපක්‍රම එතුමාලා අපිට කියලා දෙන්න. ජලය සපයා ගැනීම සඳහා බින්ද ජල සම්පාදන පද්ධතිය එතුමා කොපි ආයතනය මගින් ලබා දීලා තියෙනවා. පළවෙනි වතාවේ මම බීජ ගත්තේ කිලෝ 16යි. ඊට පස්සේ ඊළඟ අවුරුද්දේට අපිට මේ පොළව සකස් කරලා බින්ද ජල සම්පාදන පද්ධතිය දැම්මට පස්සේ ඊළඟ කන්නේ බීජ කිලෝ 74ක් ලොකුලූණු බීජ නිෂ්පාදන වැඩසටහන සඳහා නව තාක්ෂණික දැනුම ක්‍රියාකාරකම් වගේම ඒ සඳහා භාවිත කරන උපකරණද කොරියන් විශේෂඥයන් විසින් ප්‍රතිලාභී ගොවීන් වෙත ලබා දීලා තිබුණා. බීජ ලුණු වල ප්‍රවණතාවය පැලීමේ හැකියාව පරීක්ෂා කරන සරල ක්‍රමයක් අපි ගොවීන්ට හඳුන්වා දීලා තියෙනවා. ඒක මේදි කරන්නේ මේ වගේ බීජ යලි බීජ ටිකක් අරගෙන ඒවයින් 100ක් ගණන් කරලා ගණන් කරලා පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ අපි මේ වගේ ප්ලාස්ටික් පිඟානක් අරගෙන ඒකට ටිෂු පේපර් එකක් තියලා ටිෂු පේපර් එක මෙහෙම තියලා ඒකට ටෙත් කරන්න ඕන. ටෙත් කරලා ඉවරලා ඉතාලි වලගත් මේ වැඩි වතුර ටික මේ වගේ බහල් අයින් කරන්න ඕන. අයින් කරලා බීජ 100ක් අරගෙන 100ක් මේ වගේ පේලි වලට අඩු කරනවා. ඊට පස්සේ බීජ 100 මේ වගේ තිබ්බට පස්සේදී මේ වගේ පොලිතින් සිප්ප බෑග් එකකට දාලා මෙතනින් සීල් කරනවා. ඒතකොට මේක වේලෙන්නේ නැතුව තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි දවසේ දිනය සඳහන් කරලා තියෙනක ඉතාම වැදගත්. දවස් 3ට පස්සේ අපිට පුළුවන් මේකේ ගණනය කරලා බලන්න මේ තියපු බීජ 100 කීයක් දැනට කලවලා තියෙනවද. විශේෂයෙන්ම අතින් ලූණු මල් පරාගණයට වැය වෙන කාලය අඩු කිරීමට වගේ පරාගණයේ තීව්‍රතාව ඉහළ නංවා ගැනීමටත් හැකි වෙන පරිදි වඩා පහසු සහ කාර්යක්ෂම ක්‍රමවේදයක් කොරියන් කෘෂි විශේෂඥයන් විසින් ගොවින්ට හඳුන්වලා දීලා තිබුණා. So your rake of loom, so you very soft close, so you can do it. මේක අලුතෙන්ම කියන්නේ ගොවියන්ට හඳුනන බූම් කියන එක මේක හරි මේකක් ලෝ මේකෙන් ඉක්මනට මේගොල්ලෝ පරාගන්නේ කරන එක කරගන්න හැකියාව තියනවලු මේගොල්ලෝ හඳුනා දුන්න අලුත් මේ කියලා කියනවා. ලොකුලුණු බීජ නිෂ්පාදනය සඳහා ක්ෂේත්‍ර සැකසීමේ සිට
අස්වනු නෙලලා ගබඩා කරන තෙක් වගේම ඊළඟ කන්නේ සඳහා ඔවුන්ගේ බීජ ලූණු වසන්තීකරණය දක්වා රැගෙන යනතුරු පවත්වා ගන්නේ මේ ගබඩා තුල. මෙම ගබඩා පහසුකම් නිසා ලොකු ලූණු කුණුවීමේ ප්‍රතිශතය 3% සිට 1% දක්වා අඩු කර ගැනීමට හැකි වෙලා. බුල්නෑම ප්‍රදේශයේ ගොවීන්ද තමන්ගේ වගාබිම් ලොකු ලූණු වගේ මුදල් භෝග වගාවට යොමු කරලා ඉහළ ආර්ථික ප්‍රතිලාභයක් ලබා දීමට කොපියා ශ්‍රී ලංකා ලොකු ලූණු බීජ නිෂ්පාදන ගම්මාන වැඩසටහනට හැකි වෙලා තියෙනවා. කොපියාකෙන් දුන්න මේ ටැනල් පහක් දීලා තියෙනවා. මුලින්ම අපි අර කෝටු උණ බට වගේ ඒවා ගහලා තමයි මේ ටැනල් වගේ හදාගත්තේ. ඒක සාර්ථක නෑ, මොකද මේ තරම් ඉඩ ප්‍රමාණයක් නෑ. ඒකෙන් අවු රස්නේ එහෙම පැලවලට වැඩෙන වැඩි වැටෙන ප්‍රමාණය වැඩි. දැන් මේ කොපියා එකෙන් මේ හඩ් මේ ටැනල් දුන්නට පස්සේ මේ අපිට ගොඩක් පහසුයි වගා කරගන්න, ලුණු බීජ ඇති කරගන්න, බල්බ හදාගන්න, ඇට තවන් දාගන්න එහෙම ගොඩක්ම පහසුයි. ක්‍රියාකෘතියත් එක්ක අපි මේ ටැනල් එකෙන් මං ගත්තා ගිය සැරේ 8 kg 6 මාර. මම මේ මුලින්ම මේ කට්ටියන් කිව්ව විදිහට තමයි මේ ඇට අරගෙන මේ මං ඇට පැකට් කරලා. එතකොට මේ මේකෙන් ගොඩක් අපිට දැන් ආදායමක් තියෙනවා. නමුත් මේ මං ගිය සැරේ මේ කිලෝ මේකේ වික්කා කිලෝ 11ක් විතර. මම 8 kg 2ක් තමයි තවන් දාගත්තේ. දැන් මේ සැරේත් ඒ උපදේශ අනුව දැන් මේ බීජ කරලා තියෙන්නේ. ලොකු ලූණු බීජ නිෂ්පාදනය සම්බන්ධයෙන් කොපියා ශ්‍රී ලංකා ආයතනයේ කොරියන් කෘෂි විශේෂඥයින් වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි විශේෂඥයින්ද නිරතුරුවම ගොවීන් සමග ගැටෙමින් වගා කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය උපදෙස් නිරතුරුවම ලබා දෙනවා. බීලු නිෂ්පාදිතතාවය වැඩි කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මහලුපල්ලම විශේෂ භෝග පරීක්ෂණ ආයතනය ප්‍රමුඛ කටයුතු කළා. මේ ඊට පස්සේ අපිට හැකියාවක් ලැබුණා MIBO1 කියන බීලුණු ප්‍රභේදය නිපදවන්න. මෙහිදී ඇතුණු එක ප්‍රශ්නයක් තමයි මේ ප්‍රභේදයේ ගුණාත්මක බීජ ගොවීන්ට ලබා දීමේ හැකියාවක් තියෙනවද බලන එක. මේ අවස්ථාවේදී අපිට ඉතාම සන්තෝෂෙන් කියන්න ඕන කොරියානු ජනරජයේ රූරල් ඩිවලොප්මන්ට් ඇඩ්මිනිස්ට්‍රේෂන් නැත්නම් RDA කියන ආයතනය මැදිහත් වෙලා අපට කොපියා ව්‍යාපෘතිය යටතේ බීලුණු බීජ නිෂ්පාදන ව්‍යාපෘතියක් ලබා දුන්නා 2015 වර්ෂයේදී. මේ ව්‍යාපෘතිය අපි ප්‍රථමයෙන්ම ස්ථාපනය කළේ ගලෙන් බිඳුන මයිලගස් බව කියන ප්‍රදේශයේ. ඊළඟට ඒක ව්‍යාප්ත කරා අපි මහවැලි ප්‍රදේශවලට. මෙහිදී බලාපොරොත්තු වුණා ගොවීන් විසින්ම තමුන්ගේ මව් බල්බ නිෂ්පාදනය කරලා ඊළඟ කන්නේදී මව් බල්බ වලින් බීජ නිෂ්පාදනය කරලා ඒ ගොවීන් විසින්ම වෙළඳපොළට ඒ බීජ තම තමුන්ගේ අනන්‍යතාවය තියාගෙන ගොවීන්ට ලබා දෙන්න මේ ඉතාමත සාර්ථක සිදු වුණා. මම මේ අවස්ථාවේදී ඉතාමත ස්තුතිවන්ත වෙනවා ඒ කොපි ආයතනයට. ඒ සියලුම තාක්ෂණික කටයුතු සඳහා අපට උදව් ලබා දුන්නා. ඒ වගේම ගොවීන්ට අවශ්‍ය යටිතල පහසුකම් සියල්ල ලබා දීලා ඒ මයිලගස්වව සහ බුල්නෑව කියන ප්‍රදේශ දෙකේ ඉතාමත සාර්ථකව බීලු නෝගා කරන මේ අවස්ථාව වෙනකොට බීලු බීජ නිෂ්පාදනය කරනවා. ඒ සම්පූර්ණ ගෞරවය මම මේ අවස්ථාවේදී කොපි ආයතනයට ප්‍රදාන කරනවා.